ලාංකීය සංගීතයට නව මුහුණුවරක් එක්කල කලාවක් තමයි රැප් කලාව කියලා කියන්නේ. රැප් කලාවේ ඉන්න දක්ෂ රැප් ආටිස් කෙනෙක් තමයි රන්දීර් කියන්නේ. මේ දවස්වල ඔහු නෞකා සමග කාර්ය බහුලයි. මොකක්ද මේ නෞකා කියන්නේ? මේ ගැන ඔහු දැක්වූ අදහසුයි අද අප ඔබට ගෙනෙන්නේ. මොකක්ද මේ නෞකා කියන්නේ? නෞකා කියන්නේ මගේ අලුත්ම ගීතය. ගීතය පදරචනය කළේ උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයා, තනුව භාතිය ජයකොඩිගේ. ඒ වගේම රවී ජේ කියන රැප් ආටිස් මේ ගීතයට සම්බන්ධ වෙනවා. නෞකා කියන්නේ වෙනස්ම වැඩක්. ඇයි ඒ වගේ වෙනස් දෙයක් කරන්න හිතුවේ? ඒක මේ යන රැල්ලත් එක්ක වෙනස් වීඩියෝවක්. ඒ වගේම සරල වීඩියෝවක්. හැබැයි ඒක සරල වුණාට ලොකු ගැම්මක් තියෙනවා. කලාකරුවේ කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එක කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඕනේ. නෞකා සින්දුවෙන් මම හිතුවේ අවුරුදු 10කට 12කට කලින් හිටිය රැප් රන්දීරව ටිකක් ඉස්සරහට ගේන්න. නෞකා ගීතේ රැප් කරන්නේ වෙනම ශිල්පියෙක්. ඇයි ඒ? මම ගීතය ගායනා කරන නිසා ඒ ගීතයට අලුත් වර්ණයක් දෙන්න තමයි රවී ජේව එකට එකතු කරගත්තේ. පසුගිය කාලේ ලොකු රාවයක් තිබුණා රන්දීර් සහ ආශාන්ති BNS ළඟින් මෙම් වෙලා කියලා. ඇත්තටම මොකක්ද ඒකේ ඇත්ත කතාව? මෙහෙමයි, අපි කණ්ඩායමක් වගේ හිටියට අපි හැමෝම තනි කලාකරුවෝ. ඒත් අපි එකට වැඩ කරනවා. ඒ වගේම තනි තනියෙන් වැඩත් කරනවා. අශාන්ති මමයි අවුරුද්දක් වගේ නිහඬ විඳලා දැන් ආයෙත් ගීත කීපයක් කරනවා. ඒත් අපි කාගෙන්වත් වෙන් වෙලා නම් නැහැ. ඉස්සරහට යන්න ලේසි කණ්ඩායමක් හැටියටද තනියමද? කණ්ඩායමක් විදිහට හිටියත් තනි තනිව හිටියත් ඉස්සරහට යන එක තමන්ට බාරයි. ඒක තමන් තේරුම් අරගෙන කරන්න ඕනේ. මේ වෙනකොට සෝලෝ ආටිස් කෙනෙක් විදිහට රන්දීර්ට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඔව්, ඇත්තටම ගිය අවුරුදු කීපයක් තුළම අපි කණ්ඩායමක් විදිහට වැඩ කළේ නෑ. හැමෝම තනි තනිව හිටියේ. ඉතින් මෙතෙක් කල් ආව ගමන ගැන ගොඩක් සතුටුයි. රන්දීර් දැන් සරමට මාරු වෙලා නේද? මෙහෙමයි, මගේ යාළුවෙක්ගේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. සරම කියන දෙයට පොඩි ජාත්‍යන්තර ටච් එකක් තියෙනවා. ඒ ප්‍රඩක්ට් එක නිසා තමයි සරමට මාරුනේ. එයාලගේ සරම් 10ක් විතර මගේ ළඟ ඇති. ඒක ඩිසයින් කරලා තියෙන විදියට හරි ලස්සනයි. අනික අපි අපේ දේ ගැන ලැජ්ජ නැතිව අඳින්න ඕනේ. මොනවද අලුත් වැඩ? තව ගීත දෙක තුනක් එන්න තියෙනවා. යුරෝපීය සංචාර කීපයකට සහභාගි වෙන්නත් තියෙනවා. ඊළඟ අලුත් ගීතය කවද්ද රසිකයන් අතරට එන්නේ? මේ ගීතය ටිකක් ජනප්‍රිය වෙන්න ඉඩ දීලා තව මාස දෙක තුනකින් ආයෙත් ගීතයක් කරනවා. තාමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.